आयोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत उदासन प्रवृत्ति विकाशयाय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्तल दिस्त्रिक मट्टमेन एन्नत करने अवसान करने लेसट जनपति केन उपदेश माध्य मर्दने कल होत जात्यांतरेन बलपैर महाचार्य प्रतिभा महानाम कियाय අපොස සාපෙන සහ ඔසස් පෙළ පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක් දැන් දේශීය පුවත් සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා අපිට බලන්න වෙනවා විශේෂයෙන්ම ආදායම් තත්ත්වය දෙවැනි එක රැකියාවන් රැකියා නැති වෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නවා කොවිඩ් නිසා ක්‍රමයෙන් ඉකොනොමි එක හදා ගන්නට ඕනේ ඒකයි අපි හුඟක් මහන්සි වුණේ මේ එන්නත් ප්‍රමාණය ගෙන්න ගන්න. එතකොට සිනෝෆාම් එකෙන් ජූලයි වල අපිට එන්න තියෙනවා තව 4 මිලියන්. ඒක ජූලයි 11th එනවා 2 මිලියන්. ඊට පස්සේ ජූලයි 28th වලට එනවා තව 2 මිලියන්. ඊළඟට මොඩර්නා 1 මිලියන් එනවා ජූලයි 15. ඊට පස්සේ ඇස්ට්‍රාසෙනිකා 1.47 අපිට එනවා ජූලයි 19. ඊට පස්සේ ෆයිසර් එනවා ජූලයි වල. මගේ ටාගට් එක තියෙන්නේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර 30න් ඉහළ 100%ක් එන්නට දෙන්න මේ මාසේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ දිවයිනේ සෑම දිස්ත්‍රික් එකකටම එන්නත් මාත්‍රා ලක්ෂය හෝ ලක්ෂ දෙක බැගින් ලබා දීමට කටයුතු කරන බවයි. අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මත දෙකක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. ප්‍රථම වතාවට සහ දෙවන වතාවට විභාගයට පෙනී සිටින කණ්ඩායම් දෙකටම සාධාරණ ලෙස දින නියම කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. උසස් පෙළ විභාගය දැන් දැනට අපි හිතලා තියන්නේ ඒක ඔක්තෝබර් මාසයේ පවත්වන්න. ඒ පිළිබඳ මත දෙකක් තිබෙනවා. දැන් මේ විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා දල වශයෙන් 200,000. දෙවන වතාවට පෙනී සිටින ශිෂ්‍යයන් ඉන්නවා 150,000. දැන් ප්‍රථම වතාවට විභාගයේ ලියන ශිෂ්‍යයන් කියනවා මේ විභාගයේ ටිකක් කල් දැම්මොත් හොඳයි කියලා. ඒ මොකද විෂයමාලා නිර්දේශ සම්පූර්ණ කිරීමට අමාරු වෙලා තිබෙන නිසා. හැබැයි දෙවනවරට විභාගයේ ලියන ශිෂ්‍යයන්ට ඕන වෙලා තියෙනවා මේ ඔක්තෝබර් මාසයේම ප්‍රවාදකින් තොරව මේ විභාගයේ පැවැත්වීමට. ඉතින් මේ සාධාරණ තීරණයක් මේ සම්බන්ධයෙන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එන සඳුදා, ඒ කියන්නේ 12 වෙනිදා, ජූලි 12 වෙනිදා අපි ගුරුවරුන්ට මේ එන්නත ලබා දෙනවා. සෑහෙන පිරිසකට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දැනටම එන්නත ලැබිලා තිබෙනවා. විදේශයන් හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර මහත්මිය පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වේත අදහස් පළ කරමින් ලංකාවට පැමිණෙන කෙනෙක් විදේශිකයෙක් නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගන්න ඕනේ. ශ්‍රී ලාංකිකයන් එනවා නම් එහෙම අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එයාලයින් එකත් එක්ක කතා කරගෙන ලංකාවට එන්න පුළුවන්. ඉස්සර අපි ළඟ තිබුණේ පැය 96ක් ඇතුළත PCR පරීක්ෂණයක් කරන්න කියලා. දැන් අනිවාර්යෙන් කියන්නේ පැය 72ක් ඇතුළත, කියන්නේ ගුවන් යානෙත් ළඟින් ඉස්සලා පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණය කරන්න කියලා. ශ්‍රී ලාංකිකයන්ට ඉස්සර අවස්ථාවක් දීලා තිබ්බා පැය 48ක් ඇතුළත ඇන්ටිජන් පරීක්ෂාවක්වත් කරගෙන එන්න පුළුවන් කියලා. සමහර රටවලින් එනකොට ගොඩක් ඇන්ටිජන් පරීක්ෂා කරගෙන ආපු අය පළමු දිනේ පොසිටිව් වුණා. ඒකින් හින්දා අපි ඇන්ටිජන් පරීක්ෂාවක් කරගෙන ඉන්න එපා කියලා කියන්නේ. ට්‍රැවල් බෑන් කන්ට්‍රීස් වලින් එන අයට නිරෝධායන කරන්න පුළුවන් ක්වොරන්ටයින් හොටෙල් එකක්, ගවර්න්මන්ට් ක්වොරන්ටයින් හොටෙල් එකක හරි පහසුකම් තියෙනවා නම් ගවර්න්මන්ට් ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලින් හරි පමණයි. ශ්‍රී ලංකා ටුවර් සමහර එන එකේ ඉඳ බෑ. සංචාරන සීමා කියන එක මත නෙවෙයි රෝගීන් වාර්තා වීම සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ. සංචාරන සීමා කියන්නේ එක සාධකයක් පමණයි. රටේ සියලු දෙනාම සෞඛ්‍ය පුරුදු නිසියාකාරයට පිළිපදිනවා නම් එන්නත් ලබා දීලා ඒ ආරක්ෂාව ලබා දෙනවා නම් යම් ආකාරයකට අපිට මේ රටේ තියෙන සාමාන්‍ය සමාජ ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනෑම එන්නතක් ලබා දෙනකොට ඒ එන්නත් වලට අතුරු ආබාධ වෙනවා නම් ඒ මොහොතේම අපිට ඒක වාර්තා වෙනවා. බරපතල කිසිම දෙයක්
මේ වෙනකොට වසංගත රෝග විද්‍යාංශයට වාර්තා වුණු බවක් අපිට දැනුම් දීලා නැහැ. හදිසි ප්‍රතිකාර වලට සූදානම්ිනුයි අපි ඒ කටයුත්ත කරලා තිබුණේ. එමණ හේතුවක් නිසාත් නෙමෙයි අපි මේ ෆයිසර් දීම එන්නත දීම නැවැත්තුවේ අනික් එන්නත ලැබුණු නිසා. මේ ඊයේ දින පාර්ලිමේන්තු සභා වාරයේදී පළ වූ අදහස් කිහිපයක් වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසෆ් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලයෙක් පොලිසිය පිළිබඳව කොමිටියක් පත් කරන්න නැත්නම් කළා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන් තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ වැඩ වර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කළා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා රැස්වීම සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා පොලිසිය කළේ ඒ කාර්යය නිරෝධායනය කරන්න ඕනේ කියලා මේ හැම නීතියක් රීතියක් ඔක්කොම කැලිකැලියට ඉරලා දමලා මේ අයව යවන නිරෝධායනය කරන්න මේ රටේ අවනීතියක් නිතියන්නේ හැලෑනීතියක් නිතියන්නේ සිත වශයෙන්ම මේ නිවේදනය දේශපාලන දඩයම මේ නිරෝධායන පනත කිසිසේත්ම එවැනි පැහැරගෙන යාම් හෝ එවැනි අත්අඩංගුවන ගැනීම සඳහා හෝ කිසිදු බලයක් පොලිසියට ලබා දීලා නැහැ. සමහර කාන්තාවන්ගේ ඇඳුම් මිරිලා. හැබැයි ඔබතුමාට සමහර කාන්තාවන් පිළිබඳ විශාල ලැංගතුකමක් ඇති වුණා. ඒක මනුස්සත්වයේ. මම කියන්නේ වැරදි නෑ. ඒක මනුස්සත්වෙනේ. හැබැයි ඒ වගේම තවත් කාන්තාවන් ඇඳුම් ඉරලා ගවුම් ඉරලා ගෙනියනවා. නමුත් ඔවුන්ට එහෙම ලැංගතුකමක් ආදරයක් ඔබතුමාගේ ඇති වෙන්නේ නැහැ. පොලිසිය මින් ඉදිරියටත් රැස්වීම සහ උද්ඝෝෂණ අනිවාර්යයෙන්ම අපි නවත්තනවා. එයා අත්අඩංගුවට ගන්න. උපදෙස් පරිදි තමයි පොලිසිය අරන් ගියේ මුළු තිහවල. තමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරන් ගියයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. මම කලේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. මෙතෙන් දෙකලා නම් ඔබතුමා කියයි ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා මම. ඒ මධ්‍යස්ථානයේ සියලුම ඇඳුම් සහ සියලු දේම අරන් දීලා ඔවුන් නිසා සතුටින් ඒකින්ද කවදාකවත් ඊළඟ වලට රැස්වීම වලට අත්අඩංගුවට ගන්න එකත් අපි කිසිසේත්ම නවත්තන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව අපි කියා සිටිනවා. මට වගකීමෙන් කියන්නට පුළුවන් කිසිම සෞඛ්‍ය බලධාරියෙක් උසාවිය ඇතුලේවත් උසාවියෙන් පිටතවත් හිටියේ නැහැ. ඔබතුමා ඔය සඳහන් කරපු නිරෝධායන නීති දිවුරුන් දීම් වලින් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ වලට ඒව සැමරීම් වලට ඒවට අදාළ නැද්ද මේක කොලම් අඩුව නැමේ ඇජෙන්ඩා එකක් දාගෙන පක්ෂ නායක රැස් වෙලා තීන්දුව අරගෙන කරනවා නම් ඒක කරන්න නැත්නම් පක්ෂ නායක රැස්ින් තියන්නත් එපා තමුන්නාංශයට ඕන විදියට අපිට ඕන විදියට කතා කරමු මේක දැන් විවාදතර ලක්විච්ච කාරණයක් ඒක නැහැ ලක්ුණේ විවාදයට ලක්ුණේ වෙන කාරණයක් දැන් බලන්න අද මගේ උසෙන් 4න් 3ක් තියෙන පොත් සමහරවිට ඔබතුමාට මාව පෙනුන්නේ නැත්තේ ඒක උසාවේ ඔක්කොම පෙනුනේ මාව පෙනුනේ කමන්නේ සරත් තීරසේකර මැතිතුමා විසින් උද්ඝෝෂණ සහ විරෝධතා අත්අඩංගුවට ගන්නවා යයි කියපු ප්‍රධාන සංවිධායක ලැජ්ජ නැතුව රජයේ මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මාධ්‍ය හමු කිහිපයක් ඇඳවා තිබුණා. නිරෝධායන පනත තමන්ට අවශ්‍ය විදිය පොලිසිය යොදවල ඉවර වෙලා පාවිච්චි කරන තත්ත්වයක් අපි ඊයේ දවසේ දැක්කා. මේ වෙන අසාධාරණීය ජනතාවට දැනුම් දෙන්න ඒ වෙනුවෙන් පෙනී සිටින තිබිච්ච අන්තිම අවස්ථාවත් මේ ආණ්ඩුව වහලා දාන උත්සාහ කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ ගේන දේශද්‍රෝහි ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු ක්‍රමවේදයන් හකුල ගන්න.
නිරෝධායන නීතිවලට මුවා වෙලා දේශපාලන ක්‍රියාකාරිකයන් සමාජ ක්‍රියාකාරිකයන් මර්ධනය කරන්න වෘත්තීය සමිති නායකයින් ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා මර්ධනය කරන්න අද ඉතාම නිନ୍ଦිත ආකාරයට ක්‍රියා කරගෙන යනවා. අද ඒ නිසා මේ රාජ්‍ය අවිනීති රජ කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. නිරෝධායන ක්‍රියාවලිය කොරෝනා මර්ධනයේ එක පැත්තකින් විකාරයක් වෙලා මිනිස්සු මිය යමින් තියෙන අතරේ අනිත් පැත්තෙන් රාජ්‍ය මර්ධනයේ ආයුධයක් හැටියට උපකරණයක් හැටියට පාවිච්චි වෙමින් තියෙනවා. ඒ නිසා පෙ ආයාචනීය මේ රටේ යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන් මේවා කිසිවක් නීතියට අනුව සිදුවෙන දේවල් නන් නෙවෙයි. ඒ නිසා අවිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න කියලා අපි ඉල්ලනවා. ආණ්ඩුව ඊයේ කරපු මර්ධනකාරී පියවරයන් මෙරටේ කරන සාක්ෂියක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කරුකරන හැමදෙනාම එලා දකින්න ඕන. විශේෂයෙන්ම ඊයේ කාන්තාවන්ට අමානුෂික ලෙස පහර දීම, කාන්තාවන් බිමදී ගැදගෙන යාම, විසුන් වහන්සේලාට ඉතාමත් අමානුෂික ලෙස කුදුලාගෙන යාම පිළිබඳ විරෝධය පළ කරන්න ඕන. නැවත මෙවැනි දේවල් නොකරන ආණ්ඩුවට පහඩමක් උගන්වන්න මෙරට ජනතාව ලෑස්ති වෙනවා කියලා අපි විශ්වාස කරනවා. සෞඛ්‍යත් දැක ජෙනරාල් වරයා පාවිච්චි කරලා ඕගෙන් ප්‍රකාශයක් අරගෙන ඒ ප්‍රකාශයේ නීතියක් වටපත් කරලා ඒක විශේෂකල තමයි මේ අනීතික අත්අඩංගුවට ගැනීම කරමින් තමන්ට ප්‍රශ්නයක් ආවට පස්සේ කියන්න අවස්ථාව දෙන්නේ නැත්නම් අපි හිතනවා ඒක අර මිනිස්සු මැරුවා වගේ තමයි. අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ උල්ලංඝනය කරන එකක් තමයි අපි දකින්නේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මිලිටරීකරණය තමයි අපි මේකෙන් එළියට දකින්නේ. ආණ්ඩුවක යුතුයකම සහ වගකීම වනුයේ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම බව මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. යම් ආණ්ඩුවක් මාධ්‍ය මර්ධනය කළහොත් ජාත්‍යන්තර සම්මුතීන් වල මැදිහත් වීමද සිදු විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අපේ රටේ විවිධ ආණ්ඩු යටතේ අඩුවැඩි වශයෙන් මාධ්‍ය මර්ධනය සිදුවනවා. රිචඩ් ඩී සොයිසාගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වා දිවිපිදු තුවාල ලැබූ මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. විරෝධතා වාර්තාකරණයේදී බොහෝ මාධ්‍යවේදීන්ද පහර කෑ අවස්ථා එමටයි. විරෝධතා වාර්තාකරණයේදී මාධ්‍යවේදීකුගේ රාජකාරියට බහදා එල්ල වුණා. ඕනෑම රජයක් සැලසුම් සහගතව මාධ්‍ය මර්ධනයට ක්‍රියා කිරීම අවසන් විය හැක්කේ ජාත්‍යන්තර විරෝධතා හමුවේ. ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා. ඇත්ත වශයෙන්ම ජනමාධ්‍ය ජනමාධ්‍යවේදීන් ආණ්ඩුවක් විසින් ආරක්ෂා කරන්න. මොකද ඒ රජයේ ආරක්ෂා කිරීම සඳහා ඒක ජාත්‍යන්තර බැඳීමකුත් තියෙනවා. අනිත් පැත්තෙන් සදාචාරවත් බැඳීමකුත් තියෙනවා. ඒ නිසා මාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් ඒ අයගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරලා නිවැරදි දේ ගලා යාම සඳහා අවශ්‍ය මාර්ග උපදේශ ලබා දෙන්න. රජයකටත් මූලික වගකීමක් සහ යුතුකමක් තියෙනවා. මේකෙන් ජනමාධ්‍යවේදීන් ජනමාධ්‍ය ආරක්ෂා කරලා දෙන්න. ජාත්‍යන්තරය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපි විවිධ සම්මුති නැසන් කළා. ඒ නිසා ජාත්‍යන්තර බැඳීමක් අපිට තියෙනවා. යම් යම් ආකාරයකට එය උල්ලංඝනය කිරීම හෝ ඒ නිදහස අහිමි කිරීම හෝ සිදු නොකළ යුතුයි. එහෙම වෙනවා නම් ඇත්ත වශයෙන්ම මේ කතිකාව ඒ රටින් බාහිරව විශාල ප්‍රශ්න රාශියක් මතුවෙන්න පුළුවන්. ඒවා සම්බාධක යොදවන තැන්වලට පවා යනවා. මාධ්‍ය එහෙම වැඩ කටයුතු කරනකොට ඒගොල්ලන්ට නිදහසකුත් තියෙනවා. හැබැයි ඉතින් මේ සෑම දෙයක්ම අපි භාවිතා කරනකොට ඉතාම කල්පනාකාරී වෙන්න ඕන. දැන් මාධ්‍යයට පවා අසීමිත නිදහසක් නැහැ. මේ සෑම දෙයකම සීමා තියෙනවා. ඒ සීමා යාන්ත්‍රණය තුළ තමයි මාධ්‍ය ක්‍රියාත්මක වන්න ඕනේ. චීනයට දෙවෙනි වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ගෝඨාභය මහින්ද සහ බැසිල් ත්‍රිමූර්තියට එදා හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අධිවේගී මාර්ග ඇතුළු විශාල සංවර්ධනයක් කරලා 7.3 දක්වා ආර්ථිකය වර්ධනය කරේ කවුද මේ ඉතිහාසයේ? චීනයට දෙවෙනිව ඔකේ ඉහළම ආර්ථික වර්ධනයක් ගෙනාවේ එදා 2015 වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුම, මහින්ද රාජපක්ෂ මැතිතුම, බැසිල් රාජපක්ෂ මැතිතුම ත්‍රිමූර්තියේ එකඟතාවයේ සහ ඒකමිතිකභාවයේ නිසා. ඒ නිසාම තමයි අපි කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමත් පිටිපස්සෙන් ඉඳලා තිරයෙන් පිට ඉඳලා විශාල වැඩ කොටසක් කරානේ. මේ වෙලාවෙ එතුමා ආවේ රට බේරගන්න විශාල වෙනසකට මුලපුරයි කියලා විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ බැසිල් රාජපක්ෂ කරු ඇමතිතුමාගේ නායකත්වය තුළ ඇවරයි කරන්න තියෙන ආයතන 7ත් අපිට ගොඩ දාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන කාරණාව පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.
පහළොස් හැවිරිදි දැරියක් දූෂණය කළේයයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු දැඩි කොන්දේසි සහිත අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ මිලදීගෙන 15 හැවිරිදි දැරියක් දූෂණය කළේයයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සහ තවත් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අද පෙරවරුවේ හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා යොමු කරනු ලැබුව අතර එහිදී අගතියට පත් දැරිය විසින් එම සැකකරුවන් සිව් දෙනා පහසුවෙන්ම සහ විස්තරාත්මකව හඳුනාගත් බව මහේස්ත්‍රාත් වරිය නිවේදනය කළා. මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ මෙම කිසිදු සැකකරුවෙකු අදාළ දැරිය අපයෝජනීය කිරීමේදී ඇයගේ වයස පිළිබඳව විමසීමක් නොකළ බව ඇය විසින් ප්‍රකාශ කළ බවයි. මෙම ජාවාරමට සම්බන්ධ රජීව් නැමැති ප්‍රධාන සැකකරු තමව විවිධ පුද්ගලයින්ට ලිංගික කටයුතු වල යෙදවීම සඳහා අලවි කළ බවත් එසේ අලවි කිරීමේදී තමා වයස අවුරුදු 18 හෝ 19 වන වියෙහි පසුවන බව ඔහු විසින් සංගවා සිටි බවත් දැරිය හඳුනා ගැනීමේ පෙරටුවේදී සඳහන් කළ බව මහේස්ත්‍රාත් වරිය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම 15 හැවිරිදි දැරිය දූෂණය කළේ ඇයි සැකපිට රක්ෂිත බන්ධනාගාර කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සහ තවත් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු දැඩි කොන්දේසි සහිතව අපමත උදාහරණ ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 25000 බැගින් වූ මුදල් අප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් වරිය පරීක්ෂණ වලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට සැකකරුවන්ට තරයේ අවවාද කළා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.